රජයේ පෝෘති දෙපාර්තමේන්තු මගින් ප්‍රකාශයට පත්කරන දෙසතිය සඟරාව රජයේ පාසල් දෙදහස් දෙසියකට සහ පිරිවන්තුන් සියකට නොමිල ලබාදීමේ වැඩ පිළිවෙල ඒ නිලවශයනා රம்ப වනා. රජයේමුදල් ෑ කෙරමින් අනාගත පරපුරය ස්වුභ සිද්ධිය උදෙසා දෙසතිය සඟරාව පාසල් සහ පිරිවන් වෙත බෙදා හැරන්නේ තැපල් දිපර්මෙන්න්තුේ දායකත්වෙන්. ද අදහස්සක වව අධ්‍යාපන මත මහාචරජයල් පිරිස් මහතාකයා සිටේ දෙසතිය අතිශය කාලෝච්චිත සඟරාවක් ලෙස කාලයක සිට හඳනාගෙන ඇති බවයි විශාල තරඟකාරී වාතාවනයක් තමයි අද අපේ පාසල්ලල තියන. ඉක දරුවාගේ සෞකයට මානසික තුළනයට එතරම් හොඳ දැක්නනේ. අන්න ඒ පසුබිම තුළ දෙසතිය කියන සංඟරාව මම දකින ැට අතිශයෙන් කාලෝචිතයි. එක අන්තර්ගත වනවා ්‍රාෝක උපදෙස් කොහොද මේ තත්වයන්ට මුහුණ දෙන්නේ. මේ අභියෝග කොහොද ජායග්‍රහණය කරන්නට පුළුවන් වන්නේ. ඉ සරල විදිහටය දරුවාගේ මනසට ආකර්ශණයක් ඇත විදිහට මේ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෙසත ඒකන සංගරාව මම දකිෙනවා අද අපේ සමාජයට ලොකු රුකුලක් ශක්තියක් කියලලා දී අදස්තෙක් වූ ජන මාධ්‍යමාත්‍යය කේලි හම්ු කවැල් මහතා ක් දස්සනම සේ හැත්ත අට්‍යේ. ද ශ ේ මව මන්තව සංගා ි විති බුණද පත් සංගරාවක් ලෙස මෙ මෙරට සංරායිතිහාසය ආරම්භකයවිය දෙසතියයි. හි මුල්ල ආරම්භයගත්තේ අපේ ජෙෂ්ට සගේක්වර ආචාරය සරත්තමළු ගොම්මැත්තුවා. මහිතනවා ඒකත් නම්රලති බෙහමනවින් පලවනි දිනේ හැටියට දශනම සයහත්තටේ පෙබරවාරි හතර වනිදා හෙළි දක්ුණේ. එනිසා මෙහි තියෙන කරුණුකාරණා ගන්නවක්ත බෙනවම හිතනවා. පිශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපි මාධ්‍ය අමාත්‍යංශය ලෙස අපි සෑම අමාත්‍යංශයන් එක්කම සම්බන්ධ වෙලා සහයෝගයෙන් කටයුතු කර. නමුකද මාධ්‍ය අමාත්‍යන්සේ අපි කියන පා මක් වගේ තමයි මේ රටේ වැඩ පිළිවලවල් ලෝල්ට ක්තිබත්ාලමක් යම හිතන අපි පල මුගක් කෙලාවට මේක අපි පාවිච්චි කරන්න බලගන්නවා නනෑ මං අපි කල්පනා කරඉල්ලේකන්තුමත් අපේ රාජ්‍ය පිනිලදා රින්ටිත්ම මාත්‍යංශේ සමයන්ද මවතය අපි මේක සක්ෂිමත් පාලමක් බවට අත්වලක් මවටම එක පත් කරගමු.